අයුබවන්. නිරෝධායනය එතකොට කොවිඩ් ලොක්ඩවුන් වර්කට් හෝම් එහම ඇත්තැන් නිවසේ සිට කටයුතු කිරීම තව අලුත් අවුත් වචන ගොඩාක් එනවා. අලුත් සිංහල වචනත් ඇවිල්ලා. මේ ඔක්කෝම මේ වසංගතයත් එක් එම නැත්තං මාර්තු මාසේ කොළොස්වෙනිදා සිට අද මේ ඔබ අපි කතා කරන මොහොත දක්වාම අලුත් වාංමාලාවක් ඇවිල්ල, අලුත් ජීවන චර්යාවක් ඇතිවෙලා අපිට අලුත් රස්සාවල් හොයාගන්නත් වෙලා. ඇැ මේ අලුත් රස්සාවල් හැදිලත් තියෙනවා. සතුටෙන් ඉන්න මිනිස්සුත්තින්නවා. ඒවගේම අනාගත වසනයක් ගැන සුම් ලන මිනිස්සුත්තින්නවා. මේ ඔක්කොමත් මැද මොනවයි මොනවා වෙයිද කියනෙක් ගැන අපි හැමෝට ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ලෝක අනිත් රටවල් කොහොම දෙකත් එක යන්න කියෙනෙ ගැන අරම්බලපු හම ඔවුන් තාක්ෂණය පාදකරගෙන එක හබල බවට පත්කරගෙන එතරවෙන්න උත්සාහ කරනවා කියලා පේනවා. අපි මිලින්ද මොරකොට මහත්මයට ආරාධනා කරාදත් නියමාර්ථයේ අපි අලුත් වෙනස ලෝකය කොහොමද ගත කරන්නේ, ලංකාව අපි හදාගන්නවා නම් හදාගන්න ඕනේ කොතනින්ද කොහොමද කියන එක ගැන ටිකක් ගැඹුරට කතා කරනවා. ඔබතුමා ඉතා ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අපි පටන් ගමුකෝ මේ ගෙදර ඉඳලා වැඩ කරන තැනින්ම කෙලිම ප්‍රශ්න එනවා නම් දැන් ආයතන වලට උපදේශන මාලාවක් අපිට ලෝකෙන් ගන්න තත්ත්වෙට පත් වෙන සමහර ආයතන දැන් කාර්යාලය ඕනේ නැහැ කියලා කියනවා. එහෙම නැත්නම් ඔක්කොම ඔන්ලයින් ක්‍රමයට තමයි වැඩ කරන්නේ. අපේ එදිනදා පාරිභෝගික ද්‍රව්‍ය ටික විතරයි දැන් ඔන්ලයින් ක්‍රමයට වැඩ කරන්නේ. ආයතන රාජ්‍ය ආයතන කොහොමද ඔන්ලයින් ක්‍රමයට වැඩ කරන මට්ටම? ඔබතුමා හිතන ලංකාවේ එක කාලයක් ආවා මැති ඇමතිවරුන්ගේ කාර්ය මණ්ඩලයට එහෙම මට මතකයි කඩදාසි භාවිතයෙන් අයින් කරලා මේ ඊමේල් එහෙම නැත්නම් ජංගම සුහුරු ක්‍රමයට වැඩ කරන්න ලෑස්ති වෙන්න කියලා. දැන් ඔය ඇප්ලිකේෂන් වගේ දේවල් එච්චර අමාරු නෑ කෙනෙකුට තේරුම් කරලා දෙන්න. නමුත් චක්‍රලේඛ වලින් ඇප්ලිකේෂන් බවට පත් වෙන යුගයකට අපි දැන් ඇවිල්ලා ඉන්නවා. මේ සංක්‍රාන්ති කාලයක් මැද්දේ කොරෝනා වෛරසයත් ආපුවාම ලංකාවේ සම්ප්‍රදායික පරිපාලන ක්ෂේත්‍රවලට මොකද වෙන්නේ? තාක්ෂණය මං හිතන්නේ හැම ක්ෂේත්‍රෙම තාක්ෂණය කීපයක් ඉදිරියට පනේ. ඒක පැහැදිලි. මේ කාර්යාලය සංකල්පේ බලනකොට ඒකේ මුල තිබුණේ කර්මාන්ත විප්ලවයෙන් පස්සේ ඒ වෙලාවේ මේ කාර්යාල මිනිස්සු එකතු වෙලා වැඩ කරන්නේ අර ෆැක්ටරිය වගේ කාර්යාලය වුණේ. ක්ලාක්ලා කියන අපේ අධිරාජ්‍යවාද යුගයේ මේ ක්ලාක් තමයි ඔක්කොම දිව්වේ. දැන් මේ අධිරාජ්‍යවාද නිර්මාණය බැලුවොත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාද නිර්මාණය මේ කාර්යාල සංකල්පයේ කියන්නේ ගැන කතා කරනකොට උඟ දෙනෙක් උදාහරණයක් හැටියට දෙන්නේ මේ මුලින්ම දකුණු ආසියාව. ඒ කියන්නේ ඉන්දියාව අපි ඔක්කොම අධිරාජ්‍යවාද ග්‍රහණයට ගත්තේ බ්‍රිතාන්‍ය රජය නෙමෙයිනේ, ඊස්ට් ඉන්දියා කොම්පැනිය සමාගමක් ගත්තේ. සමාගම මුලින්ම ඇවිල්ලා මේවා අල්ලගත්තේ. ඒ සමාගම මේ මූලස්ථානය මේ ලන්ඩන් නගරේ ජනේල් පහක් පළලයිලු. කියන්නේ ජනේල් පහක් පළලයිලු 34 දෙනයිලු ඇතුළු හිටියේ. ක්ලාක්ලා 225ක් ඉන්දියාවට යවවලු අනෙක් වැඩේ කරා. හමුදාවක් ගත්තේ ඉන්දියාවෙන් ලක්ෂ ඉවර වෙනකොට මේ කොම්පැනිය ඉවර වෙනකොට මං හිතන්නේ හමුදාව 225,000 කොහෙද හිටියා ඊස්ට් ඉන්දියා කොම්පැනි හමුදාවේ. බහුතරයක් ඉන්දියාවෙන් අරන් තිබුණේ. මේ ඒ කියන්නේ ඒ කාර්යාල පද්ධතිය එච්චර දක්ෂ ලෙස වැඩ කෙරුවා. ඉතින් මං එක විහිළුවට මිනිස්සු කෙනවා මේ උදාහරණ හැටියට දෙන්නේ. ඉතින් කරපු හානිය විහිළුවක් නෙමෙයි. හැබැයි ඒක එච්චර මේ කාර්යක්ෂමතාවයේ කියන එක ආවේ විදියට කාර්යාල පද්ධතිය ඒව කළා. අර මේ අපි දන්නවනේ අපේ රජයත් ඒ විදියට තමයි ආවේ. මොකෝ අපි රජේ කියන්නේ රජින රජුරුව ගැන කතා කරලානේ. ඉතින් අපි බලනකොට මේ ඒක දිහා බලාගෙන හදිච්ච ක්‍රමයක්. ඉතින් මෙහෙත් විප්ලවයක් කෙරෙන්න වෙනවා. තාක්ෂණය හරහා විප්ලවයක එක පොඩ්ඩක් වේගන ආවා. හැබැයි මං හිතන්නේ මෙහෙ අපිට අභියෝග රාශියක් තියෙනවා. ඉතින් ඒවා මැද මං හිතන්නේ මීට වැඩි පිම්මක් පනින්න වෙනවා. හැබැයි කෝවිඩ් එක හරහා මේක සීග්‍රයෙන් ඉදිරියට යයි කියන අදහස මට පේන්නේ. ගෙදරින් වැඩ කරන එක මේ පුද්ගලයෝ එක රාජකාරියක් නෙමේ. සමහර වෙලාවට රාජක මේ ආයතන දෙක තුනකට වැඩ කරන්න පුළුවන් තමාගේ කාලය බෙදලා. කියන්නේ උදේ මං වැඩ කරනවා හවල් තැන, දවල් හවල් තැන. සමහර වෙලාවට ඒ වැඩ කරන තැන් මේ රටේ නොවෙන්න පුළුවන්. එකක් එක්සත් ජනපද වෙන්න පුළුවන්, අනික චීන වෙන්න පුළුවන්. ඒ වගේ මට්ටමට මේක වෙනස් වෙනවා. අනික අපිට හරියට අපේ යටතල පහසුකම් හදාගන්න පුළුවන් නම් විශේෂයෙන්ම අවශ්‍ය මේ ටෙලිකොප් පැත්තෙන් අවශ්‍ය පද්ධතිය හදන්න පුළුවන් නම් මං හිතන්නේ මේ කොළඹින් පිට නාගරික නොවන පළාත්වලටත්
මේ හයිය ගන්න පුළුවන්. එතකොට ඒක දේශපාලනයට සමාරලාට හොඳ ඒ ඇන්නේ මන්ත්‍රීට කොළඹට නිතරමින් කොළමින් ඔන්න එයා ගමඉන්න පුළුවන්. ඉදලා වැඩ 90%ක් කරන්න පුළුවන්. මොකද දැන් නගරයට කිට්ටුවෙන්නේ කාර්යාල නිසානේ. අරහවල් අමාත්‍යංශයට ගිහිල්ල මේ වැඩේ කරගන්න ඕනේ. අතෙන්ට ගිහිල්ල මේ වැඩේ කරගන්න ඕනේ. ඒක තමයි නගර බලවත්. ඉතින් අපිට පුළුවන් දැන් සමහරු කියනවා මේක හරහා එන දෙවනි විප්ලවය තමයි නගරවලින් මිනිස්සු පිට යන එක කියලා. බැහැරව යන හේතුව තියෙන නගරවල තමයි මේක හුඟක්ම බෝ වෙන්න ගත්තේ කොවිඩ් එක. ඉන්දියාවේ හැම බලනකොට ඇමරිකාවේ බක්ස ජනපදයේ බලනකොට නිව්යෝක් නගරේ හැම ඉතින් දැනටත් පොහොසත් මිනිස්සු ඒ රටවල් වල නගරින් පිට යනවා. ගිහිල්ලා මේගොල්ලන් අලුත් විදිහකට ජීවත් වෙනවා. ජීවත් වෙලා නගරයට එන්නේ අවශ්‍ය වෙලාවට විතරයි. ත්‍රස්තවාදී සංවිධානයක් නියෝජනය කරන ආයතනයක් කියලා තිබුණා. මේක දෙවියන් විසින් දීපු තෑග්ගක්. සතුරන් මරා දැමීම සඳහා දෙවියන් ලබා දීපු තෑග්ගක් තමයි කොවිඩ් කියලා. පොද තමන්ගේ බලාපොරොත්තු ආයුධ වලින් වෙන්න නැත්නම් ලෙඩෙන් හරි වුණාම කමක් නැහැ කියන එක. ඒක නිසා ත්‍රස්තවාදී සංවිධානත් මේව අවස්ථාවන් විදිහට දකිනවා නම් සිවිල් දියුණු සංවිධාන මේව අවස්ථාව විදිහට දකින්නේ නැත්තේ ඇයි කියන එක ගැන හිතනට අවස්ථාවක් තියෙනවා. පුංචි විරාමයක් ගන්න. විරාමෙන් පස්සේ කට පැටලෙන්නේ නැතුව ස්ථිර වශයෙන්ම ඔබත් එක්ක කතා කරන්නට එනවා. මේ නියමාර්ථය මිලින්ද මොරගොඩ බහතා සමගයි. නියමාර්ථය අපි විරාමයෙන් පස්සේ කතා කරනවා. තවදුරටත් ගෙදෙට්ට වෙලා රස්සා කරන්න වේද? එහෙම නැත්නම් රස්සාව නැතුව ගෙදෙට්ටම වෙලා ඉන්න වේද? මේ සැකයෙන් නම් ඔබ ඉන්නේ. අද වැඩසටහන ප්‍රයෝජනෙට ගන්න ලෝක තත්ත්වයන් ගැනත් අපි මිලින්ද මොරගොඩ මහත්මයාත් එක්ක කතා කරනවා. මොරගොඩ මහත්මයා, අපි දැනගන්න කැමති ලෝකේ සමහර කලාපවල පරිගණක දැනුම පිළිබඳ ප්‍රශ්න තියෙනවා. ඒ අය වැඩි හිටියෝ කියන අපි මේවා දන්නේ නැහැ. SMS එකක් යවා ගන්න දන්නේ. අපි කෝල් එකක් ගන්න නම් පාවිච්චි කරන්නම් කියලා. ඒ වගේම ලංකාවේ ජනගණත්වය අරන් බැලුවොත් වැඩි හිටියන්ගේ නැත්තම් රැකියා කරනවට වැඩිය යැපෙන්නන් කියලා අපි සම්ප්‍රදායිකව කියපු කට්ටියගේ ගොඩ වැඩි. දැන් අනිත් පැත්තෙන් අරන් බැලුවොත් දැන් අලුත් පරිගණක යුගයේදී වයසහනක සම්ප්‍රදායක් නෙවෙයි. ඔබ රැකියාවට සුදුසු නම් ඇමරිකාවේ සහ එංගලන්තයේ වගේ කලාපවල CV එකේ වයස දාන්න ඕනේ නැහැ කියලාත් කියනවා. ඒක ඇහිම අපරාධයක් ගන්නට සම්මතයක් විදිහට තියාගෙන ඉන්නවා. අපි දැනගන්න කැමති කම්පියුටර් තාක්ෂණය දන්නේ නැති මිනිසුන් මේ කොවිඩ් වසංගතයත් එක්ක සමූල ඝාතනය වෙයිද? දැන් මේ දැන් අවුරුදු 20කට 25කට විතර ඉංග්‍රීසි භාෂාවෙන් පාවිච්චි වෙන වචන එකක් තමයි ඩිජිටල් ඩිවයිඩ් කියලා. ඒ කියන්නේ මේ ඩිජිටල් රේඛාව. ඒ කියන්නේ මේ ඒක පාවිච්චි වෙන උඟක් දුප්පත් පොහොසත් මට්ටමේ. ඒ කියන්නේ මේ කම්පියුටර් තාක්ෂණය ගැන ඒකත් එක්ක එන දැනුම ලැබෙන්නේ එක පන්තියකට ඒ සල්ලි තියෙන පුද්ගලයන්ට. අනිත් පැත්තේ මේ රේඛාවේ ඉන්නේ දුප්පත් උදවියට මේකට ඇතුල් වෙන්න බෑ. ඒ ඩිජිටල් රේඛාව ඩිජිටල් ඩිවයිඩ් ඒ බෙදීම ගැන උඟක් සාකච්ඡා කරලා තියෙනවා. අනිත් පැත්තෙන් ඩිජිටල් ඩිවයිඩ් කියන එක මතුවෙනවා වයස සම්බන්ධව. මොකද එක කාලෙකට අර කිංස්ටි කිව්වා වගේ අපි දන්නවා අපේ පවුල්වලත් එක වයසක කට්ටියට ටෙක්ස්ට් එකක් අමාරුයි. WhatsApp එක කෝල් එක ගන්නවා අමාරුවෙන්. හැබැයි WhatsApp එකේ වෙන මොන හරි වුවත් අමාරුයි මේක කරගන්න. හැබැයි සමහරු අවුරුදු 80-90 පාවිච්චි කරනවා. ඉතින් ඒක ඒ පුද්ගලයාගේ හැටි. ඉතින් මං හිතන්නේ අපිට බලාපොරොත්තු වෙන්න බෑ ඒක වයසකට ආවට පස්සේ සම්පූර්ණ පරිවර්තනයක්. මොකද අපිත් එහෙම වෙනස් වෙන්නේ නැහනේ. ඉතින් ඒ ප්‍රශ්නේ තියෙයි. හැබැයි ඉදිරියට යන්නේ දැන් මම දැකලා තියෙනවා මේ දැන් කිංසී ආපු ප්‍රශ්නේ බැලුවොත් වයස සම්බන්ධව ওই මතුවෙන බෙදීම රේඛාව ටිකක් විසඳුණා මේ කොවිඩ් වෙලාවේ. උඟක් වයසක කට්ටිය ජ්‍යෙෂ්ඨ පුරවැසියන් තමගේ මුණු පුරාලා මුනි පිරිපිරියන්ට මේ ස්කයිප් එකෙන් නැත්නම් Zoom එකෙන් නැත්නම් එක එක විදිහට මේ සම්බන්ධ වෙන්න ඉගෙන ගත්තා පවුල් හැටියට. මම දැකලා තියෙනවා. මට සමහරවල් පුදුමයි මේ නොහිතන කට්ටිය ඒක කරලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ ඒක මට්ටමක තාක්ෂණයක පොඩ්ඩක් කිට්ටු වෙන්න සිද්ධ වුණා. ඊට වැඩි අමාරු ප්‍රශ්නේ තියෙන්නේ මේ දුප්පත් පොහොසත් පෙති. මොකෝ ඒකේ දැන් ඔය Wi-Fi එක පාවිච්චි කරන්න කොච්චර මාසෙට ගෙවන්න පුළුවන්ද අපිට අපේ ආදායමේ? ඒක ඒතකොට පොහොසත් පුද්ගලයාට Wi-Fi බෑන්ඩ්විඩ්ත් ප්‍රශ්නයක් නැහැ. එයා ඒක කරයි. හැබැයි සාමාන්‍යයෙන් ජනතාවට කොච්චර පුළුවන්ද? මගේ දරුවන්ට කොච්චර වෙන් කරන්න පුළුවන්ද? පාසල් දැන් ඉස්කෝලත් දැන් ඩිස්ටන්ස් ලර්නින් කියලා නේ යන්නේ. ඒකට විසඳුම් තියෙන්න ඕනේ. අපේ සමාජයේ විශේෂයෙන්ම විසඳුම් තියෙන්න ඕනේ. දැන් ඔක අපේ රටේ විතරක් නෙවෙයි. මම එදා බැලුවා මේ නිව්යෝක් නගරයේ ආණ්ඩුකාරය. එයා කියනවා මේ එයාට ලැජ්ජයි කියලා මේ නිව්යෝක් වල පවුල් ළමයි ඇවිල්ලා මේ අර shopping centers වල parking lot එකේ ඉඳන් අර බලනවා Wi-Fi එක ගන්න. මොකෝ අර නොමිලේ දෙන එක අරගෙනලු ඒගොල්ලන්ගේ වැඩ කරන්නේ. එයාගේ ඉස්කෝලේ වැඩ. ඉතින් එයා කියනවා මට මේක ලැජ්ජාවක්. මේක අපි නවත්තන්න ඕනේ.
කෝමරි වෙනස් කරන්න ඕනේ මේකට මොනහරි ප්‍රතිපාදන වෙන් කරලා කරන්න ඕනේ කියලා. ඒක අපි කරන්න ඕනේ. මොකද ඒක නොකෙරුවොත් අපිට මේ පින්ම පණින්න බෑ. එතකොට තව අසාධාරණයක් සමාජයට එනවා. ඉතින් ඒක ගැන අපි හිතලා පිළිවෙලකට ප්‍රායෝගිකව ඒකට මැදිහත් වෙන්න වෙනවා. දැන් මූලෝපායක වශයෙන් ආරම්භ වුණු රටක ප්‍රතිපත්ති හදද්දී අපේ කලාපල දවතුමා දේශපාලඥයෙක් විදිහට කටයුතු කළා සහ දේශපාලඥයන් එක්ක කටයුතු කරනකොට ඔවුන්ගේ ආකල්පවල අලුත් තාක්ෂණයට කොච්චර ලොකු ඉඩක් තියනවද මේක නිකන් මම දන්නා එක දෙයක් ඒ තමයි අතිශය තාක්ෂණයට අනවශ්‍ය ආකාරයේ බයවීමක් තියෙන මේ ඡන්දයක් එක්ක සෝෂල් මීඩියා වල ඇඩ් එක දැම්මේ නැත්තම් දිනන්න බෑ කියන බීතිකාව කවුරුන් විසින් හෝ ඔවුන්ගේ ලෝකයට ඇතුල් කරලා තියෙනවා. ඒක නිසා දැවැන්ත උමනාවක් තියෙනවා මේ සෝෂල් මීඩියා මත සමාජ මාධ්‍ය ජාල හරහා තමයි තමන්ගේ අනන්‍යතාවය ඊළඟට ලකුණු කරගන්න ඕනේ. ඒ ඡන්දය සම්බන්ධව. නමුත් රටක ප්‍රතිපත්ති හදද්දී නායකයෝ එහෙම නැත්තම් ප්‍රතිපත්ති සම්පාදකයෝ අපේ කලාපයේ කොයිතරම් දුරට ඉඩක් දීලා තියෙනවද මේ අලුත් වසනෙන් පස්සේ ඇති වෙන සමාජයට? මම හිතන්නේ හැම නායකයම වගේ දැන් එන්න එන්න ඒකට ප්‍රවේශ වෙනවා පැහැදිලිවම තේරිලා තියෙනවා. ඒක එක්ක අර නිරන්තරයෙන් වැඩ කරන්න පුළුවන් ද ආශ්‍රය කරන්න පුළුවන් ද තාක්ෂණය එක්ක කියන එක ඒක සමහරුන්ට පුළුවන් සමහරුන්ට අමාරුයි. මං හිතන්නේ හැම දෙනාගේම ගුරුවරයා වෙන්නේ තාක්ෂණය මේ වගේ සමාජ මාධ්‍ය ගැනයි තාක්ෂණය සම්බන්ධව තමාගේ මුණුපුරා නැත්තම් මිනිපිරිය තමයි. තුන්වෙනි පරම්පරාව. තුන්වෙනි පරම්පරාව තමයි ගුරුවරයා ගුරුවරිය වෙන්නේ උඟ දෙනෙකුට. මොකෝ ඒ පරම්පරාව එක්ක ගණදෙනුවක් කරන්න උනත් මේ තාක්ෂණය ගැන අවබෝධයක් තියෙන්න ඕනේ නැත්නම් අමාරුයි සාමාන්‍ය මට්ටමේ සාකච්ඡාවකට උනත්. ඉතින් හැබැයි ප්‍රතිපත්ති මට්ටමකින් සියහපු ප්‍රශ්නේ තෙන්නේ දැන් උදාහරණයක් ඇටියට වර්තමාන ජනාධිපතිතුමා අපේ ජනාධිපතිතුමා එතුමාට විශාල උනන්දුවක් තියෙන මොකෝ එතුමාගේ පසුබිම තොරතුරු තාක්ෂණයෙන් ආවේ එක්සත් ජනපදයේ සම්බන්ධව එතුමා වැඩ කෙරුවා විශ්වවිද්‍යාලයක. ඉතින් ඒකට අවබෝධයක් තියෙනවා. මෝඩි මහත්මයා වැළුවොත් ඉන්දියාවේ එයාට ඒ පසුබිම නැති වුණත් එයාට මේකේ අර මේ වටිනාකම තේරෙනවා. ඉතින් එයා ඒ තාක්ෂණය පාවිච්චි කරලා තමයි හුඟක් දේවල් තල්ලු කරන්නේ. ඉතින් මේ මේ ආසියානු පැත්ත බැලුවොත් ආසියානු නායකයෝ හුඟ දෙනෙක් ඒකට ප්‍රවේශ වෙලා තියෙන්නේ. හැබැයි මේ මුලින්ම මේ ප්‍රශ්නේ අපි ඉක්මනට විසඳන්න ඕනේ. ඒ කියන්නේ අපි වතුර ලබා දෙනවා වගේ අපිට Wi-Fi ඉන්ටර්නෙට් එක හරියට ලබා දුන්නොත් ජලය හැටියට ජලය දෙනවා වගේ කෙරුවොත් මේක ලොකු පරිපීමකට යන ප්‍රමුඛ විශේෂයෙන්ම මේක වැදගත් වෙන්නේ මේ තාක්ෂණ පැත්තෙන් අර 5G තාක්ෂණය එනකොට. 5G තාක්ෂණය එනකොට අපේ හැම එකම මේ සම්බන්ධ වෙනවා ඉන්ටර්නෙට් එකට. වාහනේ ඉඳන් මේ රේඩියෝ එකේ ඉඳන් ඔක්කොම අපේ අතේ තියෙන හැම එකම වගේ ලින්ක් වෙන්නේ එතෙන්ට. බීම බෝතලේ හිතන් සමහර වෙලාවට ලින්ක් වෙනවලු එක එක විදිහට ඒගොල්ලෝ දන්නවා කොහෙන්ද ගත්තේ මොකද්ද වුනේ කියලා. ඒ 5G එකෙන් හැම එකම මේ 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 අර ඉන්ටර්නෙට් ඔෆ් තින්ග්ස් කියලා කියන්නේ මේ ලින්ක් වෙනවා මේ මේ මේක මේ මේ ඉන්ටර්නෙට් මාධ්‍ය මේ මේවා එකට ඉන්ටර්නෙට් එක. ඉතින් ඒක ඒකේ වාසිය අපිට ලබා ගන්න නම් අපි දැක්මක් ඇතුව බලන්න ඕනේ මේක. අපිට ඒ දවස්වල පරිගණක ක්‍රීඩා ගැන එහෙම නැත්නම් ලෝකයේ අලුත් ප්‍රවාහන පද්ධතීන් ගැන එහෙම ගන්න තිබුණේ ප්‍රබන්ධ චිත්‍රපටි වලින් තමයි. දැන් ඒවල තිබිච්ච සමහර උපකරණ දැන් ඉතා සරලව ගෙවල් වල භාවිතා කරනවා. අපි හිතා ගන්න බැරි තරම් කෙනෙක් එක්ක දුරකථනයෙන් කතා කරන ඔරලෝසු වගේ දේවල් ඉස්සර චිත්‍රපටි වල තිබුණේ. දැන් ඉතා සරල දෙයක් මේක. මේ වගේ දැන් අලුත් කණ්ඩායමක් අපිට පෙනී යනවා බටහිර චිත්‍රපට වල එහෙම ඉන්නවා. මේ big data පරිහරණය කිරීම සම්බන්ධව හුරුවක් දක්වන කණ්ඩායමක්. ඔවුන් තමයි අනාගත කලාප විශ්පාලනය කරන්නේ. රාජ්‍ය නායකයන්ට කලාපයක හැකියාව වෙනස් කරන. ඔබතුමා මේක ගැන වරක් කිව්වා ඇමරිකාවේ එක්තරා ආයතනයකට චෝදනාවක් තියෙනවා මිනිසුන්ගේ තොරතුරු දත්ත වික්කා කියලා වෙලා. හැබැයි අනාගතයේදී ලංකාව වගේ කලාපවල විශේෂයෙන්ම මම අර ඉස්සලා කිව්වා වගේ තමන්ගේ අනන්‍යතාවය වෙනුවෙන් සටන් වැදිච්ච දන්නති පාරිභෝගිකයන් කණ්ඩායම ඡන්දදායකයන් විදිහට අපි හඳුනා ගන්න ඔවුන්ගේ භාෂාවෙන් කියන පාරිභෝගිකයන් කණ්ඩායම පරිහරණය කරන්න පුළුවන් ඒ හැකියාව තියෙන එතනත් සල්ලි තියෙන මිනිස්සුද බලය තියෙන මිනිස්සුද දැනුම තියෙන මිනිස්සුද කියලා අපි දන්නේ නැහැ. ලංකාවේ දේශපාලනය සහ එදිනදා සිවිල් ජන ජීවිතය අවුල් කරලා දාවිද එහෙම නැත්නම් ඒකට වැටක් බඳින්න අපේ දේශීය බුද්ධිමතුන්ට හැකියාව තියෙනවද ඔබතුමා ඒ පැත්ත ගැන හිතනවාද? නෑ ඉතින් ඒ හැම ඒ අවධානම ඒ තියෙන මේ අනතුරු ඒකෙන් අපිට ඈත් වෙන්න බෑ. ඒවා තියෙනවා එක එක ආකාරයට තියෙනවා. තාක්ෂණයේ විශාල අවස්ථාවක් ඒක හරහා අභියෝග රාශියකුත් එනවා. ඉතින් දැන්
කෝවිඩ් ප්‍රශ්නය තුළ වසංගතය තුළ මතුවෙන එක ප්‍රශ්නයක් තමයි අපේ පෞද්ගලිකත්වය අපි පුද්ගලය පුද්ගලික ඩේට අපේ සම්බන්ධව අපි කොහෙද යන්නේන්නේ අපි මොනාද ආශ්‍රය කරන්න කාත් එක්කද දැන් ඒවා ඔක්කොම මේ බලනවා දැන් මොකෝ තාක්ෂණයෙන් කරන්න පුළුවන් අපේ ටෙලිෆෝන් එකෙන් ඇප් එකෙන් දැන් අර කෝවිඩ් අර මේ සම්බන්ධතා හරහානේ කෝවිඩ් එකේ හොයන්නේ කොන්ටක් ට්‍රේසින් කියලගේ ඒකෙන් අන්තිමට වෙන්න මොකක්ද අපේ පුද්ගලිකත්වය අපිට නැතිවෙනවා ඉති ඒක ආණ්ඩුවකට පුළුවන් වැරදි විදිහයට පාවිච්චි කරන්න තැන් කෝවිඩ්ව සංගතය කියමු මට්ටමක සීමාවෙනවා හැබැයි රජයේ ඒක බලනවා කොයි දේශපාලන පක්ෂේද මෙයා ඉන්න හවලා කෝමද ගාත්තකද මේ ආශ්‍රය ගෙරුවේ ගිල්ල ගාවද හම්බුනේ ඒක ඉබේම බලන්න පුළුවන් රජය විතරක් නෙමේ සමහරලාට පුද්ගලික ආයතන වලටත් ඒ අයිතිය යන්න පුළුවන් ඒගොල්ලන්ගේ දක්ෂතාවය දැනටත් ෆේස්බුක් එක ගැන එල්ල කරන්න චෝදනායකද ෆේස්බුක් එකට පුළුවන් හරියට බලලා කිංසි මමයි ඔයා ගැන කියන්න පුළුවන් අපි නොදන්න දේව මොකො ඒගොල්ලො බලලා අර කිව්වා වගේ බිග් ඩේට එකත් බලලා අපේ ෆේස්බුක් හැසිරීම බලලා ඒගොලන්ට පුළුවන් අපි ගැන යම් කිසි මට්ටමක අපි ඊළඟට මොකක්ද හිතන්නේ ඊළඟට මොකක්ද කරන්නේ කියන මට්ටමට යන්න පුළුවන් ඒ තොරතුරු ටික අපිට විරුද්ධ පුද්ගලයකුට බාර දුන්නොත් එතකොට ඒවා වෙන්න පුළුවන් අපි ඒවා තාක්ෂණය හරහා වෙන්න පුළුවන් දේවල් ඉතින් ඒවට ඉතින් අලුත් අභියෝග ඒවට අපි මුහුණ දෙන ක්‍රමවේද හදාගන්න අනාගතයේදී මාධ්‍ය සාකච්ඡාවලට ඔබේ කේන්දර පිටපත කියවන කට්ටිය නෙමෙයි ඔබේ අල්ගොරිතම් එක ගැන අවබෝධයක් තියෙන කණ්ඩායම් තමයි කැඳවෙන්නේ ඒක ගැන අපි මේ විරාමෙන් පස්සේ කතා කරන්න බලාපොරොත්තුවක් නැති හින්දා ඒක ගැන හිතන්න ඔබට ආරාධනා කරනවා විරාමෙන් පස්සේ අපි නැවතත් මිලින්ද මරගොඩ මහතාත් එක්ක නියමාර්ථය නියමාර්ථය ඊළඟට දෙවනි රැල්ලක් කෙන්ඩිඩ තියෙනවා එහෙම නැත්නම් ලංකාවේ ඊළඟට ලොකු ආහාර හිඟයක් එනවා ඊට පස්සේ තව ආයි මේ වගේ රෙඩක් එනවා ඊට පස්සේ ආපහු ඩෙංගු වැඩි වෙනවා ඔය වගේ ගොඩක් ගොඩක් වෙනවා ලූ 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 කියලා අපි කතා කරන අනුමාන කරන දේවල් තියෙනවා ඒ වගේම මේට වැඩිය හොඳ අවස්ථා තියෙනවා අපි හිතෝ පැල ටික පැලවේගෙන එනවා නැත්නම් දැන් ගිය මාසෙට වැඩිය වියදම් පොඩ්ඩක් අඩු වෙලා මොකද අපි වැඩි ඇවිද්දේ නැහනේ කියලා ඒ වගේම මම දැක්කා රෝහල් වල අධ්‍යක්ෂවරු කියලා තියෙනවා මේ ශ්වසනය ආශ්‍රිත රෝගීන් හරියට අඩු වෙලානේ මේ පාර කියලා. මොකද නිකන් ඉන්නකොටත් අපි නහය වහගෙන හිටපු හින්දා හුඟක් ප්‍රශ්න වලින් විසඳලා කියලා. මේ දෙකම දෙපැත්තම කාසියක දෙපැත්ත වගේ අපිට ඇතිවෙමින් පවතින කාලේ ලංකාවේ අපේ ගේ ඇතුළේ ඉඳලා වැඩ කරන ආර්ථිකයක් අපිට තියේවිද? ආනයන අපනයන දැන් පොඩ පොඩ ලිහිල් වේවි. ගුවන් තොටුපළ ඇරෙනවා. අපි පරණ මොඩල් එකෙන් ආයි ගියොත් අපිට මේ රස්සා ටික තියේවිද? චීනය ලෑස්තිද අපිට පරණ අමුද්‍රව්‍ය ටික ඒ විදිහටම දෙන්න? ඉන්දියාව ලෑස්තිද බෙහෙත් ටික ඒ විදිහටම දෙන්න? ලංකාවේ පටන් ගත්ත අර පැලහිටෙව්ව වගේ තාප්පොල චිත්‍රැන්ද වගේ රැල්ල එහෙමම බහීද? මේක නැත්තම් මේක තුන්වෙනි නිදහස් රටන බවට අපි පත් කරගන්න පුළුවන් වේද? මොනවායින්ද අපි නිදහස් වෙන්නේ එහෙම වුණොත්? ඔබතුමාට ප්‍රශ්න මිටියක් එකතු කරනවා. මේක හරි සංකීර්ණයි. ඒ කියන්නේ අපනායන පැත්ත බැලුවොත් ඒක අපේ අතේ තියෙන්නේ 50%ක් වෙන්න අනික 50% ලෝකේ වෙනම කරකට ඒ කියන්නේ විශේෂයෙන්ම දැන් එකක් ලෝක ආර්ථිකයේ විශාල කඩාවැටීමක් වෙලා තියෙනවා ඒක කොහොමද ඉහළට එන්නේ අර V අකුර වගේ උඩට යයිද නැත්නම් U අකුර වගේ කාලයක් ඉඳලා උඩට යයිද නැත්නම් L එක වගේ මෙහෙම ගිහිල්ලා හිමින් එහෙම යයිද අපි දන්නේ නැහැ සමහරු කියනවා මේක කාලයක් ගන්නේ දැන් සංචාරක ව්‍යාපාරයේ කාලයක් ගන්නේ නැගිටින්න ඇඟලුම් පැත්ත තාම හිතා ගන්න බෑ කොහොමද මේක දුවන්නේ කියලා. ඉතින් ඒක මේ වෙළඳපොළ පැත්තේ. හැබැයි වෙළඳපොළට දැන් අලුත් කැළඹිල්ලක් ඇවිල්ලා තියෙනවා. ඒ කැළඹිල්ල තමයි මේ බටහිරයි ඉන්දියාවයි චීනය අතර තියෙන සටන. දැන් තියෙන හැදිලා තියෙන ජාලය හැදිලා තියෙන්නේ එක මට්ටමක චීනය කේන්ද්‍රගත කරන. දැන් උදාහරණයක් ඇටියට අපි බලමු මම එකක් ප්‍රායෝගික උදාහරණයක් දෙන්නම්. මේ අපේ රෙදි ගක් රෙදි එනවා චීනය හරහා. කපු වගා කරන්නේ සමහර මෙහේ අපේ පේෂට් මහල ඇගුරුම් මහල ඇමරිකාවට යවන ඒ මේකට කප්පු වගා කරන්නේ චීනය. වගා කරලා මේ රෙදි හදනවා වෙන්න පුළුවන් හොංකොන් නගරේ නැත්තං චීනය වංශෝ ප්‍රාන්තය වෙන්න පුළුවන් රෙදි මෙහාට එනවා අපි ෂර්ට් එක මහලා අපි එක්සත් ජනපදයට යනවා. දැන් මේක මැද මම එක පොඩි උදාහරණයක් දෙන්නේ මේක මැද ඇමරිකාවෙත් ලොකු විශාල කපු මේ කර්මාන්තයක් තියෙනවා. ඉතින් අපේ වගේ දේශීය ව්‍යාපාරිකයෝ ඉන්නවා එහෙත් ඒගොල්ලෝ කියනවා ඇයි මේ චීන කපු වලින් මේ ෂර්ට් මහලා මෙහාට ගේන්නේ අපේ කපු වලින් ෂර්ට් මහන්න ඕනේ කියලා.
ඒක නිසා දැන් සම ඇමෙරිකාව හදනවා චීනෙන් වගා කරන කපු ගන්න කොම්පැණි නවත්තන්න. එක නැවත්වම අපිට මෙතන ප්‍රශ්නයක් කෙනවා මොක අපි රෙදි ගන්න එතරේ. ඉතින් එතවට අපි බලන්න වෙන කොහොමද මේ අපි වෙනස් වෙන්න කියෙන. ඒ වගේම අපෙන් කමිස ගන්න ආයතන බලන්න වෙන කොහොමද වෙනස්. ඉතින් මේ කැලඹිල්ලක් පටන් අරන් තියෙනවා. ඒ කැලමිල්ල තුළ අපත් කැලමිලි තියෙනවාන අපි කට්ටියත් කියන අපිට ඇයි බැරි ඇයි අපි මේක ආනායනය කරන්නේ අපිට බැරිද මේක මෙහෙ නිෂ්පාදනය කරන්න. ඉතින් ඒ කැලමිල්ල තුළ කොහොමද අපි මතුවෙන්නේ කියන එක ටිකක් හරි සංකීර්ණ ප්‍රශ්නයක්. හැබැයි අපිට අලුතෙන් හිතන්න වෙනවා මේ හැම රටක් එක්කම බලන්ඩ වෙනවා කොහොමද අපි අවස්ථා හදාගන්නේ කියන. දැන් ඔය විවෘත වෙළඳ ගිවිසුම් ගැන විධ මත මෙහි තියෙනවා. හැබැයි අපිට සිද්ධ වෙනවා සමහර රටවල් එක කතා කරලා ඒවට ඇතුල් වෙන්න. මොකද නැත්තම් අපිට අපනායනයක් කරගන්න බැරි තැනකට යන්න පුළුවන්. ඉතින් මේකට අවශ්‍ය එකක් තියෙන්නේ මේ වර්තමානයේ වෙන දේවල් ගැන අවබෝධය ලබා ගන්න එක, දැනුම ලබා ගන්න එක. ඊළඟට ඒ දැනුම බලලා ඒකට අවශ්‍ය උපක්‍රම සැලසුම් හදා ගන්න එක. ඒකට අපි දක්ෂ වෙන්න වෙනවා. නැත්තම් වෙන්නේ ඒක දක්ෂ රජයේ මට්ටමේ දක්ෂ වෙන්න ඕනේ. මේ කර්මාන්ත මේ කියන්නේ ව්‍යවසායක මට්ටමේ දක්ෂතාවයක් තියෙනවා. ලෝකේ දැන් අපි සම්ප්‍රදායික දේ ගැලපෙන්නේ නැහැ කියන එක අපි සෑහෙන කාලෙතිස්සේ මේ වැඩසටහන් වලත් අපිත් ඒ වගේම අපේ කලින් પરම්පරාවත් මේ තේල රබල් පොල් වලින් විතරක් යන්න බෑ කියලා කී ඉන්නවා. දැන් මේ අලුත් අවස්ථාව ඇතුලේ මොනවද ඇහැට පේන දේවල් තමයි සමහර රටවල් අධ්‍යාපනය විකුණන්න පටන් අරගෙන. දැන් සංචාරක ව්‍යාපාරික වගේ දේවල් අපිට දැන් අපිට දෙවිච්ච එකම සම්පත කියලා අපි කිව්වට ඒක දැන් විකුණන්නත් ප්‍රායෝගිකව බෑ තව බොහෝ කාලයක් යනකම්. ඒකට අපි අපේ සෞඛ්‍ය අපිට විකුණන්න පුළුවන්ද? අපේ අධ්‍යාපනය අපිට විකුණන්න පුළුවන්. තව මොනවද ලෝකයේ ඔබතුමා හිතන විදිහට අවස්ථාවන් විදිහට අපේ කලාපයට ළඟ උදාහරණ තියෙන්නේ ව්‍යාපාර කටයුතු වලට නැත්නම් ලෝක මට්ටමේ අපේ රටට මදි වෙලා තියෙන කොටස එකතු කරගන්න පුළුවන් අවස්ථා මොනවද? අපේ මුලින්ම තියෙන්නේ අපේ දැනුම අපි හදා ගන්න ඕනේ. ඒ කියන්නේ අපේ අධ්‍යාපන ක්‍රමය හරහා මේ තාක්ෂණික පැත්තට දැනුම වැඩි කරන්නම වෙනවා. මොකෝ මේ පිම්මක් පනින්න නම් කොයි මේ පැත්තට අපි ඇතුල් වුණත් කෘෂිකාර්මයට වෙන්න පුළුවන්, කර්මාන්ත නිෂ්පාදනයට වෙන්න පුළුවන්, තාක්ෂණය තමයි වැදගත් වෙන්නේ. අපිට පුළුවන් නම් මුලින්ම අධ්‍යාපන ක්‍රමය ප්‍රාථමික ඉහළ උසස් අධ්‍යාපනය ගැන අලුතෙන් හිතලා වෘත්තීය පුහුණුව ගැන හිතලා ඉක්මනට අපි ඒක හදාගන්න වෙනවා. නැත්තම් අපිට ලොකු පසුබෑමකට. අනිත් පැත්තෙන් අර අපි කතා කරුවා වගේ අවශ්‍ය මේ තාක්ෂණ පද්ධතිය හදන්න ඕනේ. අවශ්‍ය යටතල පහසුකම් ටික තියෙන්න ඕනේ මේක ගෙනියන්න. අපේ ව්‍යවසායකයන්ට බාධාවක් නැතුව අලුත් අවස්ථා හොයාගන්න ඉඩ ඒකට මොකෝ දැන් තියෙන රෙගුලාසි වැඩි, නීති රීති වැඩි, බාධක වැඩි. ඒක ඕන ව්‍යවසායකෙක් දන්නවා ඒක. ඒක අපි පුළුවන් තරම් අඩු කරන්න ඕනේ. ඒ වගේම විදේශ ආයෝජනය වැදගත්. විදේශ ආයෝජනයෙන් තමයි අවශ්‍ය ප්‍රාග්ධානය අපිට ප්‍රාග්ධානය නෑ ලොකු දේවල් කරන්න. විදේශ ප්‍රාග්ධානය ලබා ගන්න එතන. අපි දක්ෂ වෙන්න ඕනේ ඒ ප්‍රාග්ධානය ගත්තත් අපිට පුළුවන් දක්ෂ වෙන්න ඕනේ අවශ්‍ය දැනුම ලබාගෙන අපි හැදෙන්න ඒ ප්‍රාග්ධානය. චීනය එකයි කෙරුවේ. චීනය සම්පූර්ණයෙන්ම පිම්ම පැන්නේ විදේශ ප්‍රාග්ධානය. හැබැයි ඒගොල්ලෝ දැන් තනියම ගමන යනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ දැනුම ලබා ගත්තා, ප්‍රාග්ධානය හදා ගත්තා, ඒගොල්ලෝ පොහොසත් වුණා ගියා. ඉතින් අපිත් ඒ වගේ දක්ෂ වෙන්න. දැන් අපිට චීනය වගේ වෙළඳ පොලක් නැහැ. චීන විශාල රටක්. ඉතින් අපි ඒකේ සීමාව දැනගන්න ඕනේ. හැබැයි හැම පැත්තටම දැන් කෘෂිකර්මය ගැන අපි කතා කරනවා. ඒක වැදගත්. මම හිතන්නේ මේ දර්ශනය වැදගත් කෘෂිකර්මයට යන. හැබැයි කෘෂිකර්මය ගිහිල්ලා මේ අවුරුදු 500කට ඉස්සෙල්ලා කරපු කෘෂිකර්ම කරන්න බෑනේ. කියන්නේ අපි කරන්න ඕනේ අනාගතයට ඉදිරියට බලලා. ඉතින් ඒකට අවශ්‍ය තාක්ෂණය අපි හදා ගන්න ඕනේ. කියන්නේ මේ දැන් අපේ තරුණ පරම්පරාව මං හිතන්නේ කුඹුරු හාන්න ලෑස්ති නෑ. ඉතින් අපි හිතලා බලන්න ඕනේ කොහොමද ඒ අලුත් කෘෂිකර්මය කොහොමද ඒ නිර්මාණය එන්නේ කියලා. ඉතින් ඒකට පුද්ගලික අංශයට අවස්ථාව දෙන්න ඕනේ. මහා පරිමාණ මේ වැවිලි කර්මාන්තයට අවස්ථාව දෙන්න ඕනේ. මොකද ඒකටත් විරෝධතා තියෙනවා අපේ සමාජයේ. හැබැයි ඒක නැතුව අමාරු. කියන්නේ අපිට පුළුවන් වෙන්න ඕනේ ලොකු ව්‍යාපාරිකයෙක් ලොකු ෆාම් එකක් කරනවා. ඒක හරහා අනිත් කට්ටිය නඩත්තු වෙනවා. දැන් ඕක මම දැක්ක එකක් තමයි අපේ මේ DSN නායක මහත්මයාගේ මුල් පොත එතුමා 1940 ගණන් වල කරපු පොත මේ මම හිතන්නේ ඇග්‍රිකල්චර් ඇන් පේට්‍රියටිසම් කියලා. ඒ කියන්නේ කෘෂිකර්මය සහ ජාතිකත්වය නේ. ඒකේ එයා
හරි ලස්සන දර්ශනයක් ඉදිරිපත් කරලා තියෙනවා කෘෂිකර්මය ගැන. හැම පසු සම්පත් ඔක්කොම බලලා තියෙනවා ගැඹුරට. හැබැයි ඒක එක තැනක යාගේ අදහසක් තියෙනවා මේ රට වටේම රටිකක් මධ්‍යම මට්ටමේ ගොයි පොළවල් සහ විවසායකයව ඉන්න ඕනේ කියලා. මොකද එයා කියන්නේ ඒක වටේ තමයි එතකොට කුඩා ගොවියා රැඳෙන්නේ. ඉතින් එයාගේ අදහස තිබුණේ රට වටේම එයා කියනවා මේ මැද පන්තියෙන් විහිවෙච්ච ගොවියෝ ඉන්න ඕනේ කියලා එයා කියනවා මේ රට අදින්න උසන්. ඒක එයා ලස්සනට පෙන්නලා දෙනවා. රට ඒක හරියට කෙරුණා නම් මං හිතන්නේ මේ රට වෙන රටක්. අපිට උනේ ඒක හරියට හරියේ නෑ. මොකෝ හුඟ දෙනෙක් නගරෙට ආවා. එතකොට මේ ධනය නගරෙට ඇතුල් වුණා. අපිට තිබුණේ නෑ. ඉතින් අපේ දැන් ඉතින් 1930 ගණන්වල එතුමා ඒක හිතුවා. තාම අපිට කරගන්න බැරි වෙලා තියෙන. ඉතින් ඒක අපි හිතන්න ඕනේ. අපි වැඩසටහනේ සමාප්තිය කරා එනවා. ඔබ සම්ප්‍රදායක විදිහට හිතනවා වෙනුවට සමහර අවස්ථාවලදී මීළඟ අවුරුදු 10 ඇතුළත ඉන්න අලුත් ධනවතා වෙන්න ඇති මේ වැඩසටහන නරඹන ඔබ. එහෙම අලුත් අවස්ථා තියෙනවා වෙන්න පුළුවන්. ඒක නිසා දැන් මුළු ලෝකෙම එක මිටට ගන්න පුළුවන් වෙළඳපොළක් බවට පත් වෙලා තියෙනවා. රටවල් සීමාවල් කියන එක වළංගු නැහැ තවදුරටත්. ඒ වගේම සම්ප්‍රදායික පෝර්මකොළ පුරවමින් එහෙම නැත්නම් රජයෙන් දෙයක් ලබා දෙන තුරු පොරොත්තු වෙමින් අපේ උපාධියට හරියන රැස්සාවක් ආදී වශයෙන් සම්ප්‍රදායික මතයන් වලට යන්නේ නැතුව ඔබට පුළුවන් වේවි ප්‍රාග්ධනයේ කෙලින්ම ඔබේ ගිණුමට එකතු කරගන්න පුළුවන් අලුත් මාවත් හිතන්න. ඒ වගේම සවිඥානික වෙන්න අන්තර්ජාලය ඕන තරම් ඒ වගේ ජයගත් කතාවන් ලෝකේ පුරා අපිට හොමාරු කරගන්න දැන් පහසුකම් තියෙනවා. ඒ වගේම ඔබ ගමේද නගරයේද කුමන ආගමේද කුමන තරාතිරමේද කියන එක වැදගත් වෙන එකක් නෑ. මේ සියලු සීමාවන් අතික්‍රමණය කරන්නට වැඩසටහන හරහා ආලෝකයක් ලැබුණා නම් අපි ස්තුතිවන්ත වෙ යුත්තේ ඒ සඳහා ඒ ප්‍රාණය එහෙම නැත්නම් ඒ දායකත්වය අපිට ලබා දීපු මිලිඳු බරගොඩ මහත්මයාට ඔබතුමාට ස්තුති නර්මයන් වෙනුවෙන් අපි වැඩසටහනෙන් සමු ගන්නවා අද දවසේ මම කිංස් රත්නායක අයබෝවන් නියමාර්ථය